අයිබෝවන් සුබ දවසක් වේවා. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ දේශීය වැල්ලල වර්ග කොහොමද තවන් දාන්නේ කියන එක පිළිබඳව. මෙතනදී ඔයාලා හිතයි ඇයි මේ තවන් දාන්න අවශ්‍ය කියන එක. මේ අල වර්ගය නැත්නම් දේශීය වැල්ලල වර්ග සාමාන්‍යයෙන් අපි හිතවන්නේ අවුරුද්දේ අප්‍රේල් මැයි වගේ මාසවලදී. ඊළඟට මේක අපි ඊළඟ අවුරුද්දේ දෙසැම්බර් ඒ කියන්නේ ඒ අවුරුද්දේ දෙසැම්බර් සහ ඊළඟ අවුරුද්දේ ජනවාරි විතර වගේ තමයි මේකේ අස්වැන්නු නෙලන. ඒ කියන්නේ මාස 8ක් 9ක් මේක පොළවේ තියෙනවා. එතකොට මේක කන්න භෝගයක් විදිහට අපි හඳුන්වන්නේ ඒකයි. මේක යල කන්නේ හිටවල මහ කන්නේ තමයි අපි අස්වැන්නු නෙලීම සිද්ධ කරන්නේ. එතකොට ඒ කාල සීමාවේදී ඔයාලට පේනවා අපි දෙසැම්බර් ගලවපු අලයක් මැයි වෙනකොට ඉඳනවා. ඒ කාල සීමාව තුලදී මේ අල පැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒ අලවලට තියෙන අසන්න ගැලෙවෙන් පස්සේ සුප්ත කාලයක් කියලා. ඒ කියන්නේ පැලවෙන්නේ නැතුව තියෙන කාලයක් තියෙනවා. එතකොට මේ කාලේ අපිට ඉක්මන් කරගැනීමේ හැකියාව තියෙනවා තවන් දැමීම මගින්. මොකද මේ අල කපලා අපි තවන් දාලා පොළොවට දාලා තවන් දැම්මයින් පස්සේ මේ අලේ අර සුප්තතාවය කියන එක බිඳෙනවා. එතකොට අපිට මේක ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි මහා පරිමාණයෙන් වගාවක් කරගෙන යනවා නම් ඒකාකාරී වගාවක් සඳහාත් මේ අල තවන් දමා ගැනීම ඉතාමත් වැදගත්. මෙතනදී තවන් දමා ගැනීමේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ අපි ලොකු අලයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ කියන්නේ අස්වැන්න විදිහට කිලෝ 15ක් 20ක් වගේ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා නම් අපි සාමාන්‍යයෙන් මේ ලොකු වැල්ලල වර්ගවල, ඒ කියන්නේ මේ රාජාල, මේ ඉනි අල වගේ වර්ගවල ලොකු අස්වැන්නක් අපි බලාපොරොත්තු වෙනවා නම් ග්‍රෑම් 250 කල කෑල්ලක්වත් අපි තවන් දැමීම සඳහා යොදා ගන්න ඕනේ. එහෙම නැතුව මේ හිඟුරල වගේ ඇඟිලි අල වගේ පොඩි වර්ගවල අපිට ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙන්නේ. ග්‍රෑම් 150ක් විතර වගේ පොඩි ප්‍රමාණයක් අපිට ප්‍රමාණවත් තවන් දැමීම සඳහා. මෙතනදී තවන් දාන එකේදී අපිට කරන්න පුළුවන් මේ අල ග්‍රෑම් 250 කෑලිවලට කපලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේක බිම තවන් දා ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේ විදිහට කපලා අපිට ගෙදර වියලි සිසිල් ස්ථානයක තියලා තිබ්බහමත් මේකේ මොටේ යැදීම සිද්ධ වෙන එක තමයි කැමති විදිහකට කරගන්න පුළුවන්. අපි බලමු මේ අලයක් කොහොමද කපන්නේ කියන එක. විශේෂයෙන්ම මේ රාජාල, මේ රාජාල කියන වර්ගයේ මම කිව්වා රවුම් හැඩයක් මේකේ තියෙන්නේ. මේකෙදි මේ ඉහටිය ගාවින් තමයි මේ මුල්ැදීම, එහෙම නැත්නම් පැල හැදීම ඉක්මන් වෙන්නේ. ඒ නිසා මේ අලේ යටපැත්ත කෑලි කපලා තවන් දැම්මොත් එම පැල වෙන්නේ නැහැ. මොකද මේ හරිය අංකුර නැහැ. විශේෂයෙන් මේ අල කපද්දී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ කැපුම් මුහුණත් එකක් හරි දෙකක් හරි තියෙන තමයි අපි කපා ගන්නො නැත්තේ. මොකද මේ වගේ මොටේ යැදීම සිද්ධ වෙන්නේ මේ වටේට තියෙන මේ ශල්කමය කොටසෙන්. ඒ කියන්නේ දුඹුරු පාට කොටසෙන්. ඒ නිසා අපි මේ රාජාල වගේ කපද්දී අනිත් අල වලට වඩා මේක වෙනස්. ඒක නිසා විශේෂයෙන් අපි කියන්න ඕනේ මේක කපද්දී මේ ඉහටිය අහු වෙන විදිහට අපි මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ විදිහට කෑලි දෙකකට කපා ගන්න පුළුවන්. දැන් මෙතන ග්‍රෑම් 250ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි හිතමු මේ ග්‍රෑම් 250ක ප්‍රමාණයක් අල කෑල්ල කිටවුවාම අපිට අස්වැන්න විදිහට ලොකු අලයක් හම්බ වෙනවා. අපි හිතමු ලොකු අලයක් අවශ්‍ය නැති සාමාන්‍ය කිලෝ එකක් ග්‍රෑම් 500ක වගේ අලයක් ඕන නම් මේ අල කෑල්ල අපිට තවත් පොඩි කෑලි වලට කපන්න පුළුවන් ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයකට එන්න. දැන් මෙතන ඔයාලට පේනවා කැපුම් මුහුණක් දෙකයි තියෙන්නේ. මේ ඉතුරු ටික ශල්ක මේ කොටස අපිට තියෙනවා. මේ විදිහට මේ අලේ කපා ගත්තයින් පස්සේ අපි මේ කැපුම් මුහුණටට ආලේප කරන්න ඕනේ දැව අලු. ඒ කියන්නේ අපි ලිපෙන් ගන්න අලු. එතකොට මේ අලු වලට අපිට පුළුවන් අවශ්‍ය නම් කැප්ටන් කියන දිලිරනාශකය මේකට එකතු කරගන්න පුළුවන්. කැප් මෙතන කැප්ටන් කියන දිලිරනාශකයත් එකතු කරලා තියෙන්නේ. එතකොට අපි කරන්නේ මේ කැපුම් මුහුණතේ මෙන්න මේ විදිහට හොඳට මේ දැව අලු ආලේප කිරීම කරනවා. දැන් මේ විදිහට ආලේප කිරීම කරනවා. එහෙම අපි ආලේප කිරීම කරන්නේ දැන් මේ කැපුම් මුහුණතේ ඇත්තටම තෙතමනයක් තියෙනවා. අපි මේ කෑල්ල නිකන් තිබ්බොත් එහෙම මේ අලේ ඉක්මනට මේක ඇතුලේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා ගිහිල්ලා මේ අලේ ඉක්මනට වේලෙන්න පුළුවන්. අනිත් එක තමයි පරිසරයේ තියෙන දිලීර මේකට එකතු වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට දැව අලු ගාලා ගත්තයින් පස්සේ මේ කැපුම් මුහුණත වැහෙන නිසා මේකට කිසිම හානියක් වෙන්නේ නැතුව අපිට හොඳින් තියාගන්න පුළුවන්. දිලීර හානියෙන්නේ නැහැ. ඒත් එක්කම ඊට පස්සේ අපි මේක කරන්නේ තවන් දාන්න ඉස්සෙල්ලා මේ විදිහට කපෝ කෑලි ප්‍රමාණය අපි මේ විදිහට අලු තවරගෙන දවසක් විතර අපි ඔහොමම තියනවා. ඊට පස්සේ තමයි අපි තවන් දැමීම සඳහා යොදා ගැනීම කරන්නේ. ඊළඟට මේ වගේ ලොකු අලයක් අපි ගත්තාම මේකේ ලොකු දිගට වැවිච්ච අලයක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒකත් ග්‍රෑම් 250 කෑලි වලට කපා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති අපි මේක නිකම්ම තිබ්බත් මේ ඉහටිය කොටසෙන් මොටේ යැදීම සිද්ධ වෙනවා. මොකද අල වර්ගයක ඕනම එකක මේ ඉහටිය තමයි ඉක්මනින්ම පැලවෙන්නේ. එතකොට ඉහටියේ ඉඳලා එහාට එහාට යන්න යන්න මේකේ පැලවීම දුර්වල වෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් බීජාල වලට ගන්නකොට
මේකේ අග කොටස ඒ තරම්ම සුදුසු නැහැ තමන් දැමීම සඳහා. මොකද ඒ ටික ලපටි එහෙම වුණාම සමහරට පැලවෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. මේ ඉහළට කිට්ටු කෑල්ල තමයි විශේෂයෙන්ම ගොඩක් හොඳ. ඒ නිසා දැන් මේ වගේ අලයක් අපි ගන්නකොට මේකිනුත් අපිට තියෙන්නේ ග්‍රෑම් 250ක විතර වගේ අල කෑල්ලක් වෙන්න. මේ විදිහට අපි කපලා ගන්නවා. කපලා අරගෙන මේකෙත් අපි දවාලු ආලේප කිරීම කරනවා. මෙන්න මේ විදිහට අපි දවාලු ආලේප කරලා ගන්නවා. ඒකෙදි දැන් අපි අර රාජාලවල කිව්වේ ඉහටියෙන් මෙහෙම කපන්න කියලානේ. නමුත් අනිත් අල වර්ගවල එහෙම නෙමෙයි. අර දිගට තියෙන ආලේ අපිට කෑලි වලට කපලා තමන් දමා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මේ දන්දිල කියන වර්ගය. මේක අපි කෑලි කපලා වැලි තවානක දාලා නැහැ. මේ නිකන් සාමාන්‍ය සිසිල් වියලි ස්ථානයක තියලා තිබ්බහම මෙන්න මේ විදිහට මොටේ යදීම සිද්ධ වෙනවා. දැන් මේකෙත් මේ බලන්න ඉහටිය තමයි පැලවෙලා තියෙන්නේ. තාම මේකේ මුල් ඇවිල්ලා නැහැ. දැන් මේ විදිහට ඇදිලා ගියාට පස්සේ ඊට පස්සේ මෙතනින් තමයි මුල් ඇදීම සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ වැල්ලලයක් මේ විදිහට මුල් ඇදුනට පස්සේ මේ මුල පළවෙනියට හැදිච්ච මොටෙය කඩාගන්න හොඳ නැහැ. කැඩුනොත් එහෙම වෙන්නේ මේක මොකද මේ මොටෙය හැදෙන්නේ මේ අලයේ තියෙන සම්පූර්ණ ආහාර ප්‍රමාණය මෙහාට ඇදිලා එනවා. ඒකට තමයි මේක හොඳට මේ ඇඟිල්ලක් විතර මහතට හොඳ මොටෙයෙක් එන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේ පාවිච්චි කරන අල කෑල්ලේ ප්‍රමාණය අනුව මේ මොටෙය මේ ලොකු පුංචි වෙනවා. අපි හිතමු දැන් මේ තියෙන්නේ කොඩොල් අලය. මේ කොඩොල් අලේ අපි තවන් දාන්න පුළුවන්. එහෙනම් තමයි කොඩොල් අලේ හිටවන්න ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන සංචිත ආහාර ප්‍රමාණය අඩුයි, මෙතන තියෙන සංචිත ආහාර ප්‍රමාණය වැඩි. එතකොට මේ සංචිත ආහාර ප්‍රමාණය වැඩි හේක හැදෙන මොටෙය. ඒ වගේම වැල ඉතාමත් සරුයි. මේ කොඩොල් අලේක හැදෙන මොටෙය නූල් අපිට සාමාන්‍ය නූලක විතර වගේ පුංචි මොටෙය තමයි අපිට එන්නේ. එතකොට මේකෙන් එන අස්වැන්න අඩුයි. අන්න ඒක තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. අපිට මේ කොඩොල් අල හිටවනවා නම් මේ කන්නේ හිටවලා, ඒ කියන්නේ මේ අවුරුද්ද හිටවලා ඊළඟ අවුරුදු ගලව අසන්න ගලන්න ගලවන්න නැතුව තවත් අවුරුද්ද පොළවේ තියෙන් දැරලා තමයි අපි අසන්න නෙලන්නේ. නැත්නම් නමුත් මේ විදිහට ලොකු අල කෑල්ලක් දෙවොත් අපිට 1ට 10කට වඩා වැඩි අසන්න ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට අපි බලමු මෙන්න මේ විදිහට කපාගත් අල කොහොමද තවන් දාගන්නේ කියන එක. දැන් මෙතනදී අපිට පුළුවන් වැලි තවානක් සකස් කරගන්න. වැලි තවානක් සකස් කරගන්න එකේදී මෙතෙන්දී අපිට පුළුවන් වටේට අපිට අවශ්‍ය දිගපළල ප්‍රමාණයට ගඩොල් තට්ටුවක් තියලා ඒකට අපි පිරිසිදු වැලි දානවා. සාමාන්‍යයෙන් අඟල් 6ක් දාගන්න පුළුවන්. දැන් මේ ඔයාලට පෙතියෙන් පේන්නේ ඒ තියෙන තවානක්. එතකොට මේ තවානේ අපිට අඟල් 6ක් විතර වගේ උසට දාගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඇලි හාරලා මේ අපි කපාගත්ත කෑලි ළඟින් තියන්න පුළුවන් තියලා ඊට පස්සේ වැලි වලින් අපි වහනවා. ඒක එක ක්‍රමයක්. එහෙම නැතිනම් අපිට පුළුවන් අඟල් 4ක් විතර මේ පාත්තියේ වැලි ටික දාලා වෙලා ඊට උඩින් අපි කපාගත්ත අල ටික ළඟ අහුරලා ඊට පස්සේ මේ අල ටික වැහෙනකන් අඟල් 2ක විතර වගේ වැලි තට්ටුකින් අපි වහනවා. පහල අපිට ජල සම්පාදනය කිරීම කරන්න පුළුවන්. එතකොට අපිට ඒකෙන් මොටෙයි නැගලා උඩට එනවා. දැන් මේ වැලි තවානක දාන්න කියන්නේ ඇයි කියලා ඔයාලා හිතයි පස්සේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මාධ්‍යයක අපිට මේක දාගන්න පුළුවන් කියලා. මෙතනදී වැලි පාවිච්චි කරන්නේ මෙතන මේ විදිහට මොටෙයි ඇදුනට පස්සේ මේකේ පුංචි මුල් ටිකක් තමයි එන්නේ. ඒතර අපි මේ මුල් ටික අපි වැඩි බැරි වෙලාවත් මේ මොටෙයි අඩි 1මාරක් 2ක් 3ක් උඩට යන්න වැලි වල තවානේ අපි තියාගත්තොත් එහෙම මේ මුල් ටික බහිනවා පල්ලෙහාට. එතකොට අපි පසක වගේ හිටෙවොත් වෙන්නේ මේ පසට මේ මුල් ටික ඇද්දාට පස්සේ මේ තවානේ මේ පැල ගලවනකොට මුල් ටික අපේ කැඩිලා යනවා. සමහරට මොටෙයි පවා කැඩලා යන්න පුළුවන්. ඒකට ඒ නිසා තමයි අපි වැලි තවානක් පාවිච්චි කරන්නේ. වැලි තවානකදී මේ මොටෙයි යටවත් මුල් වලටවත් කිසිම හානියක් වෙන්නේ නැතුව අපිට මේ අල කෑලි ටික නැත්නම් පැල ටික අපිට සාර්ථකව වෙන් කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් තවාන දැම්මට පස්සේ මේ ප්‍රමාණය මොටෙයි ඇදිලා මදි. මේකේ පත්‍ර දෙකක් ඇවිල්ලා අඩි 1මාරක් විතර ඉස්සුනාට පස්සේ තමයි මේ තවානෙන් අපි පැල ගලවලා අරන් ශේෂ්ඨ ඉඳීම කරන්න. හැබැයි ඊට වඩා ගොඩක් දුරට පැල මේ මොටෙයි ඇදෙන්න දෙන්න එපා. ඒ කියන්නේ දැන් අපි දැන් ළඟ තවන් දාලා තියෙන හින්දා මේ මොටෙයි ගොඩක් දුරට ඇදුනොත් එහෙම වෙන්නේ මේ එකක් ඔතා ගැනීමක් සිද්ධ වෙනවා එතනවා. එතකොට එහෙම වුණත් අපි ඒවා ගලවන්න ගියොත් එහෙම අපරාධ මේ මොටෙයි අපි අතින් කඩලා යන්න පුළුවන්. ඒ නිසා ගොඩක් තවානේ අපි තියාගන්නේ නැහැ. පැලවෙන්න හොඳ ඉස්සිලා යන අල කෑලි ටික අපි ශේෂ්ඨ ක්‍රමානුකූලව ඉඳගෙන යන්න පුළුවන්. ඊළඟට අපි මේ හිඟුරල ඇඟිලි අල වගේ වර්ග ගත්තාම මේකේ මම කිව්වා අපි ග්‍රෑම් 250ක් අවශ්‍ය වෙන්නේ, පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ අපිට තවාන් දැමීම සඳහා. මේකේ මෙන්න මේ අල කෑල්ල වගේ ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් අපිට යොදා ගන්න පුළුවන්. ඒකත් අපි තවන් දාගන්නේ මේ විදිහටමයි.
මේවා මෙයාලේ අපි ගත්තොත් මේකෙත් අපිට කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. දැන් අතරම ඉහටි අහුවෙන්නේ එක කොටසකුත් මේ හරියෙන් අනිත් කෑල්ල කපලා අරගෙන අපිට මෙන්න මේ විදිහට මේක මේක එක එක අලයක් විදිහටත් මේක තව අලයක් විදිහටත් අපිට තවන් දමා ගැනීම කරන්න පුළුවන්. අතන පැරණි අපේ ගොවි මහතුරු එහෙම නැත්නම් අපේ ආචිලා සීයලා මේ වැල්ලල අස්සන නෙළුවයින් පස්සේ එයාලා කරන්නේ මේ අලේ ඉහටිය කොටස එතනම කපලා ඉඳලා එනවා. එතකොට දැන් ඒ විදිහට අපි බැලුවොත් එහෙම අපිට තියෙන අල පැල ප්‍රමාණය වැඩි කරගන්න බෑ. මොකද ඉහටි කොටස විතරයි මේ දවස්වල ඉඳෙව්වේ. නමුත් දැන් අපි ඔයාලට තවන් දාන්න කියලා කියන්නේ අපිට මේ බෝ කරගන්න එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක් ශේෂ්ත්‍රේ ඉඳ ගන්න අවශ්‍ය නිසා පැල පෝ කර ගැනීම සඳහා තමයි අපි මේ තවන් දැමීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට හිතන්න පුළුවන් මේ ඉහටි විතරක් කපලා ඉඳෙව්වා නම් ඇතිනේ කියලා. නමුත් එහෙම නැතුව අපි මේ විදිහට තවන් දාන්නේ වැඩි පැල ප්‍රමාණයක් අරන් මහා පරිමාණෙන් වගා කරන්න අවශ්‍ය නිසා. දැන් ඇත්තට මේ රාජාල කියන වර්ගයේ අපනයනය සඳහා යොදා ගන්නවා. ඒ නිසා අපිට මහා පරිමාණයෙන් වගා කරන්න පුළුවන්. ඒත් එක්කම අනිත් අල වර්ග වලට දේශීය හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් එක්කම අපිට ගෙවත්තෙත් හදා ගන්න පුළුවන්. ඒ විදිහට මේ තවන් දාලා අපිට අල කෑල්ලක් ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් අපිට මම මුලින් කිව්වා වගේ අල කපලා ඉවරලා අපිට සිසිල් වියලි ස්ථානයක තියලා කන්නේ එන අවස්ථාවේදී නැත්නම් මේ යල කන්නේ වර්ෂාව ආරම්භයත් සමගම අපිට මේකේ ශේෂ්ඨයේ ඉඳලා ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේ අලවල තියෙන විශේෂයෙන්ම වටිනාකම තමයි ඖෂධීය වටිනාකමයි වැඩි, මේකේ කෙඳි ගතිය වැඩි. එතකම දම්පාට අලවල ඇන්තසයිනින් කියන වර්ණකේ තියෙන මේ දෙකම අපිට අපේ ආහාරයට එහෙම නැත්නම් අපේ ජීවිත පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍යයි. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාන්න. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.